අයිබෝන් ඔයාල හැමෝටම මගේ අවසාන වීඩියෝ එකෙන් මම කතා කළා සයිකලොජිකල් බේස් එකක් තියෙන නවල්ස් ගැන ෆිල්ම්ස් ගැන කතා කරනවා කියලා. ඉතින් අද කතා කරනවා කාර්තික් කෝලින් කාර්තික් ගැන බොලිවුඩ් චිත්‍රපටිය පිළිබඳව. මම ඔය හැමෝටම ආරාධනා කරනවා ඒ ගැන යම් කිසි අදහසක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමා ඉස්සරහට කතා කරන්නට ඕනේ මෙන්න මේ වගේ නවකතාවක් මේ වගේ චිත්‍රපටියක් කියලා ඔයාට අදහසක් තියෙනවා නම් ඒකත් කමෙන්ට් එකක් දාන්න. තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලම video එකත් එක්ක එකතු වෙන්න. දෙදස් දහය වර්ෂයේ තිරගත වුණු කාර්තික් කෝලින් කාර්තික් චිත්‍රපටය විජය ලල්වානි කියන අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කරන ලැබුවක්. ෆර්හාන් අක්තර් සහ දීපිකා පදුකෝන් ප්‍රධාන චරිත රඟ දක්වන මෙම චිත්‍රපටය සයිකලොජිකල් ත්‍රිලර් කියන ශානරයට අයත් වන චිත්‍රපටයක්. මිනිත්තු 125ක් පුරා දිවිගහැරෙන මෙම චිත්‍රපටයේදී මානසික ආබාධයට ලක්වෙච්ච තරුණයෙක්ගේ ජීවිත කතාව දිගහැරෙනවා. චිත්‍රපටයේදී අපිට හමු වෙනවා ප්‍රධාන චරිතය කාර්තික්. කාර්තික්ට කෝල් එකක් එනවා. මොකක්ද මේ කෝල් එක? මේ පිළිබඳ කුකුතුහලය කුකුස තමා චිත්‍රපටය පුරාවටම දිගහැරෙන්නේ. ඒ වගේම තමා චිත්‍රපටය පුරාවටම කාර්තික් වගේම කාර්තික් අතේ තියෙන රූබික් කැටයක් සංකේතාත්මකව ගේන අධ්‍යක්ෂකවරයා සමත් වෙලා තියෙනවා. අපි බලමු මොකක්ද මේ කතාව කියලා. කාර්තික් චිත්‍රපටය පටන් ගන්නෙම චිත්‍රපටයේ ආරම්භ වන්නේම සිහිනයකින්. පුංචි දරුවෝ දෙන්නෙක් දුවන සිහිනයක්. එක දරුවෙක් අනිත් වැඩිහිටි දරුවත් සමග පොරබදනකොට වැඩිහිටි දරුවා ළිඳට වැටෙනවා. සිහිනේ නවදිවන කාර්තික් ගැස්සෙනවා, දාඩිය වැගිරෙනවා. මේ සිහිනය කියලා කියන්නේ මේ චිත්‍රපටයේ පුරාවටම ඔහු පීඩා විඳින කාරණාවක්. මේ සිහිනය නිසා ඔහු මානසික වෛද්‍යවරයෙක් පවා මුණගැහෙන්නට යනවා. සිහිනය වෙන්නේ මේක පුංචි කාලේ අත්දකපු අත්දැකීමක් හැටියට තමයි චිත්‍රපටිය අරගෙන එන්නේ. කාර්තික් පුංචි කාලේ ඔහුගේ සහෝදරයාගෙන් ලොකු අඩත්තේට්ටම් වලට පීඩන වලට ලක් වෙනවා. මේ ගැන දෙමව්පියන්ට කිව්වත් දෙමව්පියන්ට ප්‍රකාශ කරත් දෙමව්පියෝ කිසිම ප්‍රියවරක් ගන්නේ නැහැ ඒ ගැන. එක දවසක් කාර්තික්ව ළිඳකට ඇදලා දාන්න සහෝදරයා අරගෙන යනවා. මේකටින් ගොඩාක් බයට පත් වෙන කාර්තික් සහෝදරයාත් එක්ක පොර බදලා දුවනකොට පයලිස්සීම නිසා සහෝදරයා ළිඳට වැටලා මිය යනවා. මේ කාරණාව නිසා දිගු කාලීනව වරදකාරී හැඟීමකින් කාර්තික් පෙළෙනවා. ਉਹ දිගින් දිගටම මේ නිසා මනෝ වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ගන්නවා. මේක වරදකාරී හැඟීම නිසා ඇතිවෙන සිද්ධියක්. කාර්තික් චිත්‍රපටයේ පුරාවටම ගේන්නේ භින්න පෞරුෂයක් සහිත පුද්ගලයෙක් හැටියට. පෞරුෂයේ නිසියාකාරව නොවැඩුණු පෞරුෂ අක්‍රමිකතා සහිත පුද්ගලයෙක් හැටියට. ඔහු තමන් නිවසේ ඉන්න හිමිකරුවාගෙන් පීඩාවට පත් වෙනවා. රැකියාවට ගියාම තමන්ගේ රැකියාව ඉන්න සේවකයෙක්ගේ සමච්චලයට ලක් වෙනවා. ඒ වගේම තමා රැකියා හිමිකාරීත්වය දරන තමන්ගේ බොස්ගෙන් පීඩාවට පත් වෙනවා. මේ පීඩාව ප්‍රේක්ෂකයාට දැනෙන තරමට කාර්තික් අතිශයින්ම සමාජයෙන් පීඩාවට ලක් වෙනවා. ඒ වගේම තමයි ඔහු සිහින මවනවා තරුණියක් තමන්ගේ පෙම්වතිය බවට පත් කරගන්න. හැබැයි හැමදාම මේල් එක ටයිප් කරනවා විතරයි ඒක සෙන්ඩ් කරන්නේ නැහැ. එයාගේ ඩ්‍රාෆ්ට් බොක්ස් එකේ මේල් පිරීලා තියෙනවා. මේ විදිහට දිගින් දිගටම පීඩණයෙන් ඉන්න කාර්තික්ගේ අතේ නිරන්තරයෙන්ම නිවසට ගියාම රූබික් කැටයක් තියෙනවා අපිට දකිනවා. ඔහු ඒක විසඳන්න උත්සාහ කරනවා. හැබැයි ඔහු වියවුලට පත් වෙන හැම වෙලාවෙම ඒ රූබික් කැටේ පාට කැළතිලා තමයි තියෙන්නේ. අපිට කාර්තික්ගේ මනෝභාවයන් මේ රූබික් කැටෙන් ගේනවා කියලා හිතන්නට දකින්නට පුළුවන්. එක දවසක්දී කාර්තික්ගේ ඔෆිස් එකේ වෙන කලබැගෑනියක් නිසා ඔහු සේවයෙන් පහ කරනවා. මෙදා ගෙදරේනි කාර්තික් බොහොම බිඳ වැටිලා, මනසින් බිඳ වැටිලා. රැයක් එළි වෙනකන් දවසක් පුරාවට ඇඳේ ගත කරන කාර්තික් අවසානයේ තීරණය කරනවා මම මිය යන්න ඕනේ, මම මෝඩෙක්. ඔහු ගන්නේ නිදිපැති අහුරක් තමන්ගේ අතට අරගෙන. No job, no friends. Wah.
इतने स्टाइल में जन्मदिन का स्वागत हो रहा है, इस लाइफ में तो कुछ नहीं कर पाया। चलो दोबारा ट्राई करते हैं। මේ කෝල් එක මෙයා ආන්සර් කරනවා හරියටම වෙලාව 5යි. කෝල් එකෙන් කතා කරන්නේ කවුද? කාර්තික්මයි. කාර්තික්ට කාර්තික් කතා කරනවා. කාර්තික් බය වෙනවා, වික්ෂිප්ත වෙනවා. අපිත් සාමාන්‍යයෙන් අපේ මනසට ගෝචර නොවන දේවල් දහන්න දකින්න ලැබුණාම අපි ඒක අද්භූතභාවයකට ආරෝපණය කරනවා. මෙන්න මේ වගේ මේක අද්භූත දෙයක්. කාර්තික් බය වෙනවා. එයා කෝල් එක කට් කරනවා. ඊළඟ දවසේ ආ ෆෝන් රිපයර් කරන තැනකට ගිහිල්ලා මේ ෆෝන් එකට මේ කෝල් එකක් ආවද මොකක්ද වුනේ මේ ගැන විමර්ශනය කරනවා. හැබැයි ෆෝන් එකට කිසිම කෝල් එකක් ඇවිදilla නැහැ. ඊළඟ දවසේ දවසත් උදා වෙනවා. 5:05 එයාට කෝල් එකක් එනවා. අදත් කතා කරන්නේ කාර්තික්මයි. කාර්තික් කියනවා, මම විශ්වාස කරන්න, මම කතා කරන්නේ ඔයාම තමා. මම ඔයාට උදව් කරනවා වගේ ජීවිතේ ගොඩනගා ගන්න. ඔයා කැමති නැද්ද ලස්සනට රස්සාව කරන්න? ඔයා කැමති නැද්ද ඒ සිහින කුමරිය පෙම්වතිය කරගන්න? මේ කෝල් එකෙන් එයාට දිගින් දිගටම කියනවා. කිසිම සරණක් කිසිම පිහිටක් නැතුව හිටිය කාර්තික්, එල්ලෙන්න වැලේ වැල් නැතුව හිටිය කාර්තික් මේ කෝල් එකට බොහොම හොඳින් ප්‍රතිචාර දක්වනවා. මේ කෝල් එකත් එක්කලා එයාගේ ජීවිතේ කණපිට ගහනවා. එයාගේ ජීවිතේ සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. අඳින පළඳින විදිය, කතා බහ කරන විදිය. හැමදේම වෙනස් වෙලා එයා හොඳ රස්සාවක් රස්සාවේදී හොඳ තැනක් ගන්නවා, හොඳ වැටුපක් වැඩි කරගන්නවා. ඒ වගේම තමන්ගේ නිවෙස් හිමියාගේ අඩත් ඒට්ටම් වලින් වැළකෙනවා. ඒ වගේම එයා හීන දැකපු ගෑනු ළමයාව එයාගේ පෙම්වතිය බවට පත් කරගන්නවා. හැබැයි මේ කිසිම දෙයක් කාර්තික් කරන දේවල් නෙමේ, කාර්තික්ට එන බලපෑමත් එක්කලා එයා කරන දේවල්. तुम्हारी सबसे बड़ी प्रॉब्लम है कि तुम किसी को ना नहीं कह सकते। यू जस्ट कांट से नो। इट्स ओके टू से नो। नहीं तो लोग हमेशा तुम्हारा फायदा उठाएंगे। लर्न टू से नो। मैं कॉल एकिंग कार्तिक्ट කියනවා, මම කතා කරනවගේ කාටවත් කියන්න එපා. මොකද හැමෝම හිතයිවට පිස්සු කියලා. හැබැයි කාර්තික් තමන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට මේ කතාව කියනවා. ගර්ල්ෆ්‍රෙන්ඩ් මේක විශ්වාස කරන්නේ නැහැ. එයාට අදහ ගන්න බැරුව යනවා. ඔයා යන්න මනෝවෛද්‍යවරයෙක් ගාවට. ඇය කියනවා, කාර්තික්ට ගැළවීමක් නැති තැන ගර්ල්ෆ්‍රෙන්ඩ් තරහ වෙන නිසා එයා යනවා මනෝවෛද්‍යවරයෙක් මුණ ගැහෙන්නට. මනෝවෛද්‍යවරයා කාර්තික් කියන කතාව පිළිගන්නේ නැහැ. පිළිගන්නේ නැති නිසාම කාර්තික් මනෝවෛද්‍යවරයාට නිවසට ආරාධනා කරනවා, ඔයා එන්න මගේ කෝල් එක එන වෙලාවට බලන්න. කියපු විදිහට මනෝවෛද්‍යවරයා කාර්තික්ගේ නිවසට එනවා. 5:05 සුපුරුදු පරිදි දුරකථන ඇමතුම එනවා. කතා කරන්නේ කාර්තික්. මනෝවෛද්‍යවරයා ඊට කලින් දවසේ කරපු කියපු දේ අර කෝල් එක හරහා කියනවා. මනෝවෛද්‍යවරයා බය වෙනවා. දුරකථනය දාලා මනෝවෛද්‍යවරයා පිට වෙලා ගිය බව අපිට රූප රාමෝස්සේ පේන්න පටන් ගන්නවා. මේ දේම එයාගේ පෙම්වතියට කරනවා. පෙම්වතියටත් මේක හේතු ගන්න ඕන නිසා පෙම්වතියටත් මේ දුරකථන ඇමතුම අහන්න දෙනවා. දුරකථන ඇමතුම ආන්සර් කරන්න, කෝල් එක ආන්සර් කරන්න පෙම්වතියට දෙන්නේ නැහැ. ඇය බය වෙනවා. ඇයත් පිට වෙලා යනවා. ඊළඟ දවසේදී 5:05 දුරකථන ඇමතුම එනවා. කාර්තික් දන්නවා හෘද සාක්ෂියට එකඟව එයා කලේ වැරද්දක්. එයාට කෝල් කරන කාර්තික් කිව්වා කතා කාටවත් මේක කියන්න එපා කියලා. හැබැයි යා මේක කියලා ඉවරයි. එයා දන්නවා එයා කරපු කරේ වැරද්දක්. එයා බයෙන් තමයි කෝල් එක ආන්සර් කරන්නේ. එයා බය වුණා වගේම දුරකථන ඇමතුමෙන් එයාට තර්ජනය කරනවා. ඔබ මං කියපු දේ අහුවේ නැහැ. ඒක නිසා මං ඔබෙන් පළිගන්නවා. ඔබට ජීවත් වෙලා ඉන්න ඉඩ දෙන්නේ නැහැ. දුරකථන ඇමතුම කියපු විදිහටම, ඇමතුමේදී කතා කරපු විදිහටම එයාගේ ඔෆිස් එකට යනකොට ඔෆිස් එකේ දේවල් විනාශ වෙලා, එයාට හෙළි නොකළ යුතු දේවල් තව තැන්වලට හෙළි කරලා, එයාගේ පෙම්වතියට අසභ්‍ය වචනින් බැනලා එයාම කෝල් එකක් ගිහිල්ලා එයාම කතා කරලා, මේ වගේ ලොකු කලබැගෑනියක් නිසා අවසානයේ කාර්තික් පලා යනවා තමන් ඉන්න තැනින්. එයා තීරණය කරනවා මෙතනින් යන්න ඕනේ. එයාවත් නොදන්නා නගරයකට ගිහිල්ලා, එයාවත් නොදන්නා තැනකට ගිහිල්ලා එයා ජීවත් වෙන පටන් ගන්නවා. යලිත් ජීවිතයේ ගොඩනගා ගන්නවා.
හැබැයි එක බාධාවක් මෙයා දාගන්නවා. කිසිම මොහොතකදී ආ දුරකතන ඇමතුම දුරකතනයක් මිලදී ගන්නෑ. දුරකතනයක් ඉන්න තැනකවත් ඉන්නේ නැති තරමට ඔහු දුරකතනයත් එක්ක දුරින්ම ජීවත් වෙන පටන් ගන්නවා. හැබැයි කාර්යාලීය අවශ්‍යතාවයක් මත නැවතත් ඔහුට දුරකතනයක් මිලදී ගන්න සිද්ධ වෙනවා. මේක ස්ථිර දුරකතනයක්. මේ දුරකතනේ මිලදී ගත්තමත් ඔහු බොහොම බය වෙනවා. බය වෙලා රැයක් එළි වෙනකන් ඇහැරගෙන ඉඳලා මට කෝල් එකක් එයිද කියලා සැකෙන් සැකෙන් ඉන්නවා. හැබැයි රැයක් එළි වෙනකන් ඇහැරගෙන හිටපු කාර්තික්ට එදා උදේ පාන්දර පහට කෝල් එකක් එන්නේ නැහැ. ඒක නිසා එයාගේ පෙම්වතියට මේල් එකක් දානවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. මට දැන් කෝල් එකක් එන්නේ නැහැ. මම නිදහස්. එයා ඉතාමත් සැහැල්ලු මනසින් නිින්දට වැටෙනවා. හැබැයි ඉතාමත් අපිව කුතුහලයට පත් කරමින් ඊළඟ දවසේ පාන්දර පාට කාර්තික්ට කෝල් එකක් එනවා. කෝල් එකෙන් කියනවා මම ඔබව විනාශ කරනවා. කාර්තික් අවසානයේ තීරණය කරනවා මං ජීවිතේ හැරදා යන්න ඕනේ. නිදිපෙති හොරක් කටට දා ගන්නවා. කතාවේ සාරාංශය මෙහෙමයි. අපිව කුතුහලයට පත් කරනවා. මොකක්ද වෙන්නේ මුල ඉඳන් අගටම? මේ කාරණාව හරිම මනෝවිද්‍යාත්මක පදනමකින් ගොඩ නැගිච්ච චිත්‍රපටයක්. අපි කතා කරමු මොකක්ද මේ කියලා. ඔයාලා බලන්න ඇති මගේ බින්නොන්මාදයේ වීඩියෝ එක. බලල නැත්නම් දැන්ම බින්නොන්මාදයේ සික්ස් ඔෆ් ඉනා වීඩියෝ එක බලන්න කැම ආරාධනා කරනවා. කාර්තික් කුඩා කාලයේ සිටම බින්නොන්මාදයේ කින රෝගී තත්ත්වෙන් පීඩා විඳිනවා. ඇත්තටම ඔහුට සහෝදරයෙක් ඉඳලා නැහැ. සහෝදරයා ඉන්නේ ඔහුගේ මනසේ. His brother wasn't real. ਉਹ ਰੋਜ਼ ਨੂੰ ਮਾਰਕੇ ਤਾਂ ਨਹੀਂ। ਉਸਕਾ ਗੁੱਸਾ ਸੇ ਨਾ ਮਤਦਾ। ਮਾਂ ਔਰ ਪਾਪਾ ਕੋ ਕਦੀ ਯਕੀਨ ਨਹੀਂ ਹੁੰਦਾ ਕਿ ਮੇਰੇ ਜਿੱਤਾ ਪਰੇਸ਼ਾਨ ਕਰਦਾ। इसीलिए उसके माँ बाप उस पर यकीन नहीं करते थे क्योंकि उसका भाई सिर्फ उसे दिखता था. He was imaginary. लेकिन उसके भाई का फोन कॉल से क्या संबंध? संबंध है बिल्कुल उसके भाई की तरह. ये कार्तिक जो उसे फोन करता है वो इमेजिनरी है. මම බින්නොන්මාදයේ වීඩියෝ එකේදී කිව්වා බින්නොන්මාද රෝගීන් හැලුසිනේෂන් සහ ඩිලූෂන්ස් වලින් පෙළෙනවා කියලා. හැලුසිනේෂන් භ්‍රාන්ති කියන තත්වේදී අපේ පරිසරයේ යම්කිසි දෙයක් නැතත් ඒ වගේ දේවල් තියෙනවා කියලා අපිට දැනෙන්න, ඇහෙන්න, ස්පර්ශ වෙන්න පටන් ගන්නවා. කාර්තිකගේ ගැටලුව මෙන්න මේ මායා භ්‍රාන්තියක්. එයාට දෘශ්‍ය මායාවක් පේන්න ගන්නවා. සහෝදරයෙක් ඉන්නවා. මේ සහෝදරයා මට කරදර කරනවා. කවුරුත් නැති තැන්වලින් තමයි මෙයා මට කරදර කරන්නේ. මෙයාට මෙහෙම දෙයක් පේන්න පටන් ගන්නවා. හැබැයි දෙමව්පිය විශ්වාස කරන්නේ නැහැ. මේ පොඩි ළමයාගේ විහිළුවක්, පොඩි ළමයාගේ විකාරයක්. මේ විදිහට දෙමව්පියෝ එක ප්‍රතික්ෂේප කරලා දානවා. මේ කාර්තික් පුංචි කාලේ දැඩි විදිහට පීඩාවට පත් වෙනවා සික්සොෆීනියා කියන රෝගේ. නමුත් දෙමව්පියන් ඒකට ඇටෙන්ෂන් නොවීම නිසා, ඒකට පියවරක් නොගැනීම නිසා මෙම තත්ත්වය දිගින් දිගටම පවතිනවා. කාර්තික්ට පොඩි කාලෙදී බෙහෙත් ලැබුණා නම්, දෙමව්පියෝ මේක වටහා ගත්තා නම් ඔහුගේ පෞරුෂය මේ තරම් බිඳ වැටෙන්නේ නැහැ. ඒක නිසා අපිට මෙතනදී ගන්න පුළුවන් අපේ ජීවිතයට පදනම තමයි පුංචි ළමෙක් වුණත් දෙයක් කිව්වොත් මට මොනවා හරි ඇහෙනවා, මට මොනවා හරි පේනවා. ඒක සමහර විට විහිළුවකට වෙන්න පුළුවන්. හැබැයි යා නිතර මේ දේ කියනවා නම්, හැබැයි යා නිතරම එකම දේ ප්‍රකාශ කරනවා නම් මට මේ වගේ දෙයක් ඇහෙනවා, මෙහෙම කෙනෙක් මට කරදර කරනවා, ඒ දේ ගැන කාරුණිකව අවධානය යොමු කරන්න. ඔයාගේ ළඟ ඉන්න සමීපතමෙක් කෙනා නම් අර අතන කවුරු හරි ඉන්නවා මට පේනවා. හැබැයි වාට පේන්නේ නැහැ. ඔයා විහිළුවට ලක් කරලා නිකන් ඉන්න එපා. මොකද මේක අපේ සංකීර්ණ කාරණාවක් වෙන නිසා. ඒක එතකොට කාර්තික්ගේ මේ පුංචි කාලේ ඉඳන් පෙළෙන පීඩාව ඇත්ත පීඩාවක් නෙමෙයි. ඒ කියන්නේ එයා ඇත්තටම සහෝදරයව මැරුවේ නැහැ. ඇත්තටම සහෝදරයෙක්ගෙන් එයාට කරදර වුණේ නැහැ. ඇත්තටම සහෝදරයෙක් නිසා එයා පීඩාවට පත් වුණේ නැහැ. මානසිකව ලක්ුණ පීඩාවක් මේක. මේක මායා භ්‍රාන්ති තත්ත්වයක් හැටියට අපිට හඳුන්වා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඊට පස්සේදී ඒ කාරණාව එතනින් අපි අයින් කරනකොට ඊට පස්සේ කාර්තික්ට කොහොමද කෝල් එන්නේ? එයාම කතා කරන්නේ. මේ කාරණාව ටිකක් සංකීර්ණ කාරණාවක් හැටියට. Kartik used to call himself. Oh my god. Sigmund Freud පුද්ගලයාගේ මනස බෙදෙනවා කොටස් තුනකට. විඥානය, උපවිඥානය සහ අවිඥානය. කොන්ෂස්, සබ්කොන්ෂස් ඇන්ඩ් අන්කොන්ෂස්. කොන්ෂස් කියන්නේ කොන්ෂස් මයින්ඩ්. අපේ විඥානය කියලා කියන්නේ සවිඥානික මනස. මම දැන් මේ විදිහට කතා කරනවා.
ඒ කොල්ට පේනවා අපිට අපිට දැනෙනවා ඇහෙනවා අපි මේ වර්තමානයේ ජීවත් වෙන අපි සවිඥානික මනසෙන් අපි දෙයක් ලියන්නේ අපේ සවිඥානික මනසෙන් අපි දෙයක් කතා කරන අපේ සවිඥානික මනසෙන් උපවිඥාණය කියලා කියන්නේ සබ්කොන්ෂස් එකේදී අපිට අපේ තියෙන යටපත් වෙච්ච මතකය සමහර විට දැන් ඔයාට මතක නැහැ අද දවසේ කාපු දේවල් ඔයාට මතක වුණාට හරියටම සතියකට කලින් මේ දවසේ කාපු දේවල් මතක් කරගන්න ටිකක් ඔයාට අමාරුයි හැබැයි ඒක ඔයාගේ උපවිඥාණයේ තියෙනවා මේ විදිහට අපිට ඇහෙන අපි ගණන් නොගන්නා සමහර දේවල් අපේ උපවිඥාණයේ ගබඩා වෙලා තියෙනවා අවිඥාණය කියන්නේ ඒ වගේ ගොඩාක් පුංචිම කාලේ මතකයන් වගේ දේවලුත් අවිඥාණයේ ගබඩා වෙලා තියෙනවා මෙතනදී කාර්තික්ට ක්‍රියා කරන්නේ උපවිඥාණය එයාගේ උපවිඥාණයේ ගබඩා වෙලා තිබිච්ච තොරතුරු ටික නිසා එයාගේ උපවිඥාණය ක්‍රියාත්මක වෙනවා එයාව බල ගන්නවන්නට එක වෙලාවකදී මෙතනදී අපිට දකින්න ලැබෙනවා මනෝ වෛද්‍යවරයා හම්බුනහම ගින් කියනවා ඔයා ශක්තිමත් වෙන්න ඔයාට පීඩාවට පත් කරන කාටවත් ඉඩ දෙන්න එපා මේක පොයින්ට් එකක් හැටියට ගන්න උපවිඥාණය එයා වෙනුවෙන්ම එයාව බල ගන්නවන්න තීරණය කරනවා මේ තීරණය නිසා හැමදාම රැට නින්දෙන් නැවති වෙන කාර්තික් කෝල් එකක් රෙකෝඩ් කරනවා පාන්දර පහට එලාම් එකක් තියලා කාර්තික්ට අවශ්‍ය ජීවිතය ඔහු දුරකථනයේ ඇමතුමේ රෙකෝඩ් කරනවා මේක හරියටම පහට දුරකථන ඇමතුමක් විදිහට කාර්තික්ට ලැබෙනවා හැබැයි මේක ඔහුට මතකද නැහැ කෙනෙක් නින්දෙන් ඇවිදිනවා කියනවා අපි හැබැයි නින්දෙන් ඇවිද්දා කියලා අපි යාට කිව්වට යාට මතකද නැහැ කාර්තික්ට මතක නැහැ යා රෑ කෝල් එක රෙකෝඩ් කළ වග ඔහුට මතක උදේට කෝල් එකක් එන වග විතරයි මේක පැටලි සහගත දෙයක් වෙන්න පුළුවන් ඇත්ත මම පොඩි කාලේ මෙහෙම කතාවක් ඇහුවා මගේ විද්‍යා ගුරුවරයෙක්ගේ ඔහු මනෝවිද්‍යාව සම්බන්ධ හසල දැනුමක් ඇත්තේ දවසක් කිව්වා ඔහු ගාවට ආවා තරුණ දුවෙක් 10 වසරේ 11 වසරේ වගේ දුවෙක් සහ තරුණ අම්මා කෙනෙක් අම්මයි දුවයි හරිම ලස්සනයි දුවට අංශභාගේ හේතු ඉනෙන් පහල පණ නැහැ නමුත් කායික වෛද්‍යවරු ස්නායු වෛද්‍යවරු කිසිම කෙනෙක්ට මේ රෝගය හඳුනා ගන්න බැරි වෙලා මොකද එයාගේ කිසිම කායික රෝගයක් නැහැ ශරීරයේ පේන කිසිම රෝගයක් නැහැ හැබැයි යගේ ඉනෙන් පහල පණ නැහැ යාට ඇවිද ගන්න බෑ ස්නායුවල ප්‍රශ්නයක්වත් අස්ථිවල ප්‍රශ්නයක්වත් කිසිම ප්‍රශ්නයක් නැහැ ඒ නිසා තමයි මේක මානසික ප්‍රශ්නයක්ද බලන්න සර් ගාවට ඇවිදලා තිබුණේ මේ ගෑන් ළමයා මෝහණයට පත් කරලා මෝහණය කියලා කියන්නේ මනෝවිද්‍යාවේ උපදේශනයේදී එක ටෙක්නික් එකක්. ඒක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒද පිළිබඳ හසල දැනුමක් ඒ වෙනුවෙන් අවශ්‍යයි. ඉතින් මේ දරුවෝ මෝහණයට පත් කරලා ප්‍රතිකාර කිරීම අරපුවාම ඒ දරුවා කියපු කතාව තමයි මගේ අම්මට මගේ ඉස්කෝලේ සර් කෙනෙක් එක්කලා සම්බන්ධතාවයක් තියෙනවා. අම්මත් ගුරුවරේ. අම්මා ඉස්කෝලේ ඉන්න ගුරුවරයෙක් එක්කම අනියම් සම්බන්ධතාවයක් පවත්වගෙන යනවා. මුළු ඉස්කෝලෙම මේක දන්නවා. පන්තියේ ළමයි මේ ළමයාට ඇහෙන්න හින්ට් ගහනවා. සමච්චල් කරනවා. මේ ළමයා හැමදාම ගෙදර එන්නේ ෂික්. මට හෙට ඉස්කෝලේ යන්න බැරුණොත් හොඳයි. මට ඉස්කෝලේ යන්න බෑ. මට ඉස්කෝලේ යන්න ඕනේ නෑ කියන එක තමයි යාගේ හිතේ තියෙන්නේ. මෙයාට මේක අම්මත් එක්ක එලිපිට කතා කරන්න තරම් කන්ෆිඩන්ස් නෑ. මෙයා ඒක නිසා හැමතිස්සෙම හිතනවා මට ඉස්කෝලේ යන්න බැරි වුණොත් හොඳයි. ඉස්කෝලේ යන්න බැරි වුණොත් හොඳයි. එයාගේ මේ සිතුවිල්ල එයාගේ උපවිඥාණයට ඇතුළත් වෙනවා. උපවිඥාණය තීරණය කරනවා. හරි මේ ප්‍රශ්නෙට විසඳුම මෙයා මට ඉස්කෝලේ යන්න නොහැකි වෙන එක ඒ වෙනුවෙන් උපවිඥාණය එයාගේ ඉනෙන් පහල පණ නැති කරනවා මේක ඒ ගෑනු ළමයා දන්නවද නැහැ එයාට ඒ ගැන කිසිම මතකයක් නැහැ එයා දන්නේ එයා ඇඳෙන් බහින් හදනකොට ඇඳෙන් බෑගන්න බෑ ඉනෙන් පහල පණ නැහැ කියලා විතරයි ඇත්තම කතාව එයාගේ උපවිඥාණය තමයි තීරණය කරන්නේ ඉනෙන් පහල පණ නැති කරන්නට ඕනේ අපේ උපවිඥාණය එච්චර බලගතුයි එච්චර ශක්තිමත් අපි වෙනුවෙන් එයා සමහර ලාවට තීරණ ගන්නවා මනෝ කායික රෝග බොහෝ දෙනෙක්ට වැළඳෙන්නේ මෙන්න මේ කාරණාව නිසා කාර්තික්ගේ උපවිඥාණය තීරණය කරනවා කාර්තික් වෙනුවෙන් කෝල් එකක් එන්න ඕනේ කාර්තික්ට තනිව තීරණ ගන්න බෑ එයාව කවුරු හරි මෙහෙවන්නට ඕනේ මෙහෙවන්නේ ඔහුගේ උපවිඥාණයමයි එයාට කෝල් එකක් එන්නේ උපවිඥාණය කරපු දේ නිසා පටිගත කිරීම හරහා ඉතින් මෙන්න මේ විදිහට එයා බලපු සයිකියාට්‍රිය ඒ කියන්නේ මනෝ වෛද්‍යවරයා මේ දේ වටහා ගන්නවා එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට කතා කරලා කියනවා කාර්තික් මේ වගේ දැඩි මානසික රෝග කිහිපයකින් පෙළෙනවා ඒ නිසා ඉක්මනට ඔහු ප්‍රතිකාර වෙත යොමු කරන්න ඕනේ කියලා. ඉතින් වාසනාවකට බෙහෙත් බීපු කාර්තික් මිය යන කලින් එයාගේ ගැහැණු ළමයා විසින් ගර්ල්ෆ්‍රෙන්ඩ් විසින් හොයා ගන්නවා. Thank you.
यस डॉक्टर कपाड़िया। हेलो कार्तिक, आई थॉट आई एम कॉलिंग मिशी, हैप्पी बर्थडे। थैंक यू। එයා බලපු සයිකියාට්‍රිය, ඒ කියන්නේ මනෝ වෛද්‍යවරයා මේ දේ වටහා ගන්නවා. එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කතා කරලා කියනවා කාර්තික් මේ වගේ දැඩි මානසික රෝග කිහිපයකින් පෙළෙනවා. ඒ නිසා ඉක්මනට ඔහු ප්‍රතිකාර වෙත යොමු කරන්න ඕනේ කියලා. ඉතින් වාසනාවකට බෙහෙත් බීපු කාර්තික් මිය යන කලින් එයාගේ ගැහැණු ළමයා විසින් ගර්ල්ෆ්‍රෙන්ඩ් විසින් හොයා ගන්නවා. හොයාගත්ත නිසා අවසානයේ අපිට දකින්න ලැබෙනවා ඉතා හොඳ ජීවිතයක් ගත කරන කාර්තික්, මානසික රෝගෙන් වලින් වැළකුණු කාර්තික්. චිත්‍රපටය අවසාන වෙන්නේ විසඳුණු රූබික් කැටයකින් තමයි චිත්‍රපටය අවසාන වෙන්නේ. ඒ කියන්නේ කාර්තික්ගේ මානසික ගැටලු විසඳිලා කාර්තික් යහපත් ජීවිතයක් ගත කරනවා කියන සංකේතාත්මක අධ්‍යක්ෂකවරයා අපූර්ව රූපරාමුවක් රූබික් කැටය හරහා ගෙනෙනවා. ඉතින් මේකෙදි අපි මතක් කරගන්න ඕන කාරණාවක්, මානසික රෝගීන්ට යහපත් සපෝටර්ස්ලා නැහැ. හොඳ පවුල් පසුබිමකින් හොඳම පවුල් පසුබිමකින් හිටියත් හිතන්න හොඳ උගත් බුද්ධිමත් පවුලක මානසික රෝගියෙක් ඉන්නවා. මේ වගේ වුණත් පවුලට වෙන ලැජ්ජාව, පවුලට වෙන අවනම්බුව, මෙහෙම දේවල් හිතලා බෙහෙත් ගන්න එකගෙන යන්නේ නැහැ. මං අත්දැකීමෙන් දන්නවා, මම සමහර වෙලාවට මනෝ වෛද්‍යවරයෙකුට යොමු කළාම ආර්ථික ප්‍රශ්න තියෙනවා නම් මම ගොඩක් වෙලාවට කියනවා මෙන්න මේ හොස්පිටල් එකේ මේ ડોක්ටර් ගොඩක් හොඳයි, මම රෙකමන්ඩ් කරනවා මේ ડોක්ටර් ගාවට යන්න. මම ડોක්ටර්ටත් කතා කරලා කියනවා මේ වගේ patient කෙනෙක් එයි. හැබැයි patient යන්නේ නැහැ. මොකද ළඟම රෝහලේ මානසික සෞඛ්‍ය සායනයට යන්න ලැජ්ජයි. මෙයාට පිස්සු කියලා හිතයි. එහෙම තත්වයකින් අත් මිදෙන්න කාලය ඇවිදilla. හොඳ යහපත් සහායකයෙක්, යහපත් සහයෝගියකින් අනිවාර්යෙන් මානසික රෝගීන් මානසික රෝගී තත්ත්වලින් අත්මුදවන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මනෝ උපදේශනයේදී කියනවා වෙනස් කරන්න බැරි කිසිම දෙයක් මේ ලෝකේ නැහැ. හැමදේම වෙනස් කරන්න පුළුවන්. නියතතාවයත් වෙනස් වීමමයි. ඒක නිසා ඕනෑම මානසික රෝගයක් සුවපත් කරන්න පුළුවන්. කාර්තික් කොලින් කාර්තික් ඉතාමත් හොඳ මනෝවිද්‍යාත්මක පසුබිමක් සහිත චිත්‍රපටයක් හැටියට මම තීරණ ගත්තා. ඉතින් මං ඔයාලා හැමෝටම ආරාධනා කරනවා කාර්තික් කොලින් කාර්තික් බලන්න. මේක අපි ගෙදර ඉන්න කාලයක්, පීඩාවට පත් වෙලා ඉන්න කාලයක්, අපි හැමෝම චුට්ටක් ටෙන්ෂන් එකකින් ඉන්නේ. අපිට දකින්න අපේ සහෝදරයෝ හිතමිත්‍රයෝ අසනීප වෙනවා. කෝල් කරනකොට බොහෝතරයක් දෙන අසනීපෙන් අපිත් අසනීප වෙයිද කියන පීඩාවෙන් ඉන්නවා. අසනීප වෙච්ච අය හුස්ම ගන්න බැරි වෙයිද, මොකක් වෙයිද කියන පීඩාවෙන් ඉන්නවා. ඒක නිසා චිත්‍රපටියක් බලන්න, නවකතාවක් කියවන්න, හිත පොඩ්ඩක් රිලැක්ස් කරගන්න. මේක හොඳ කාලයක් කාර්තික් කොලින් කාර්තික් බලන්න කියලා ආරාධනා කරනවා හැමෝට. එහෙනම් අදට වීඩියෝ එකෙන් අතර වෙන්න කමෙන්ට් එකක් තියෙනවා නම් ෆිල්ම් ගැන, නවකතා ගැන කමෙන්ට් එකක් දාන්න. සුබ දවසක්, පරිස්සමට සතුටින් ඉන්න.